කියන තරම් අයි පොඩ්ඩක් ඉමුනේ ටිකක් කට්ටි එකතු වෙනකම් ඇවිල්ලා ඉන්න කට්ටිය පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න බලන්න මේක ෂෙයා කරලා අපි කියන එක ඇහෙනවද සිග්නල් තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න බලමු අද අපි තවත් ගුරුකම් දෙකක් අපි කරන්න බලාපොරොත්තු වෙනු අපි වෙනදා අපි කලින් කරා කිරි උත්‍රෝණ එක කරා ඊට පස්සේ අපි දෙහි කපලයකට අත දාන එක කරා එලට දැන් බලන්න කවුරු හරි මේ මොන හරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් يعني යන්ත්‍ර මන්ත්‍ර ශාන්ති කර්ම පිළිබඳව මොකක් හරි ගැටලු තියෙන තැන් තියෙනවා නම් අන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න අපි මේක මම ඒකටත් උත්තර දෙනවා. එක්කෙනෙක් අහලා තිබුණා අපි මෙහෙම දෙයක් තියෙනවා කියලා මම පෝස්ට් එකක් දාලා තිබුණා. එතකොට එක්කෙනෙක් අහලා තිබුණා මේ වාහල දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා. වාහල දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා අහලා තිබුණා. ඇත්තටම මේ වාහල දෘෂ්ටිය කියන්නේ පහතරට නර්තන සම්ප්‍රදාය කියන්නේ ගම්මඩු දේවල් මඩු වලදී වාහල නටනවා. ඒ වාහල නටන කොට වාහල නැට්ටුවා යම්කිසි ආවේශයකින් නටන අවස්ථාවක් තියෙනවා. ආන් ඒ වෙලාවට තමයි මේ වාහල දෘෂ්ටිය නැත්තම් ඒ දුම්මල දෘෂ්ටිය භාවිත කරන්නේ. මේ වෙනකොට කියන්නේ මේ වෙනකොට පෙලක් අය කියන්නේ සිහියෙන් නටන අය ඉන්නවා. දෘෂ්ටියකින් නටන අවස්ථාවකුත් තියෙනවා. කොමලි වාහල දෘෂ්ටි කියන්නේ ඒකට. දැන් නටන අය පෙලක් අය සිහියෙන් නටන අය පෙලක් අය දෘෂ්ටියෙන් නටනවා වාහල දෘෂ්ටි කියන්නේ ඒකට. මම බලමු තව මොන හරි ප්‍රශ්න තියෙනවද කියලා අහලා. කරන්න වැඩ තැඹිලි උපුරන්න තියෙනවා බුලත් කුලේ විද්දවන්න තියෙනවා අපි ටිකක් කට්ටි එකතු වෙනකන් ඉමු මේ දෙක කරන්න හයි මුවන් අයියා හෙනරාජ තෙල් තෛලයට ඇත්තටම වෙඩි වදින්නේ නැද්ද දැන් ඇහුවොත් හැම ඇදුරෙක් ගාවම හෙනරාජේ තියෙනවා ඒව ඇත්තම හෙනරාජ තෙල් කියලා තහවුරු කරගන්නේ කොහොමද ඇයි ඔච්චර හෙනරාජ රායතරංගනේ තෙල් ගණන් ඒ වගේම රායතරංගනේ මොකක්ද ඇත්තටම වෙන්නේ ඔය ඇත්තටම මේ කාලේ හැටියට හොඳ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ හෙනරාජිට වෙඩි වදින්නේ නැත මං කලින් ඔය දවස් ඔයගෙන් දවසක් කතා කරා මේකයි වෙන්නේ හෙනරාජයේ කවුරු හරි දාගෙන හිටියොත් එයාට වෙඩි තිබ්බොත් වෙඩි වදිනවා වෙඩි වදින්නේ නැති එකක් නැහැ හෙනරාජයට අනිවාර්යෙන්ම වෙඩි වදිනවා වෙන්නේ හෙනරාජයේ පැලඳගෙන ඉන්න මිනිස්සයාට
කියන්නේ වෙඩි තියන්න තියෙන අවස්ථාව ගිලිහෙනවා. ඒ කියන්නේ අපි හිතමු මම වෙන රාජ්‍ය දාලා තියෙනවා නම් කවුරු හරි වෙඩි තියෙන කෙනෙක් ඇවිල්ලා ඉලක්කෙට වෙඩි තියෙන කෙනෙක් ඇවිල්ලා වෙඩි තිබ්බොත් මට වදිනවා. වෙන්නේ මට වෙඩි තියන්න තියෙන අවස්ථාව ගිලිහෙනවා. එක්ක මට කවුරු හරි වෙඩි තියන්න පිටිලොත් එහෙම මම ඉතින්ට යන වෙලාවෙ හිමි වෙනවා. එයා එන වෙලාවෙ හිමි වෙනවා. එයාට මගදී අකරතැබ්බියක් වෙන්න පුළුවන්. නැත්තම් මම මේ කියපු යාවට දෙන්න යන්න නැති වෙන්න පුළුවන්. මොකක් හරි ඒකේ මේ කියන්නේ වෙඩි වදින්න තියෙන, කියන්නේ වෙඩි තියන්න තියෙන වෙලාවෙ හිමි වෙනවා. වෙඩි වදින්න තියෙන කියන්නේ ක්‍රමවේදය, කියන්නේ අපට වෙඩි වදින්න තියෙන ප්‍රතිශතය මේ වෙනස් වෙනවා. ඒ කියන්නේ නැත්තම් මේ වෙඩි තිබ්බත් අදින්න ගොනේ මේ උදාහරණයට එන රාජිත වෙඩි වැඩින්නේ නැහැ කියලා කියනවා නම් සත බලන්න තියෙනවා තැඹිලි ගෙඩියට. එහෙනම් මේ එන රාජිත තැඹිලි ගෙඩිය ගාලා තැඹිලි ගෙඩියට මතුරලා වෙඩි තියන්න තියෙනවා වෙඩි වැඩිනවා. කවුරු හරි කියනවා නම් එන රාජිතලට වෙඩි වැඩින්නේ නැහැ කියලා මම එයාලි බල ගන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ වෙඩි වැඩිනවා. මම දැක්ක කවුරු හිටියේ එක එක්කෙනා නානා ආකාර විදිහේ වීඩියෝ කරලා ඉන්නවා. මේ හෙන රාජ්‍යයට වෙඩි වදින්නේ නැහැ. නනම්ම නම් ගොඩාක් බොරු මත දාලා තිබුණා. හෙන රාජ්‍යයට වෙඩි වදිනවා. කවුරුන් හෝ කියනවා නම් මං එයා බිව්වේ බාර ගන්නවා. මම එනවා. හෙන රාජ්‍යයට වෙඩි වදින්නේ නැහැ කියලා අවුරුර කියනවා නම් ඔප්පු කරා මම මේ සාත්‍යය නවත්තනවා. හෙන රාජ්‍යෙ වෙඩි වදිනවා. ඇත්ත කාව හෙන රාජ්‍ය දාගෙන ඉන්න කෙනාට වෙඩි වදින දේ ප්‍රතිශතය මේ ප්‍රශ්නයක් ප්‍රතිශතය වෙනස් වීමක් වෙනවා. වෙඩි වදින්නේ නැහැ. කියන්නේ මොකක් හරි එකකින් ඒක මඟ ආරිනවා. තුමි හෙන රාජ්‍යෙට වෙඩි වදින්නේ නැති කන්නේ. තව බලන්න මම යනවා දහලා කියන්නේ. අපි දැන් මේ දෙක අපි කරලා පෙන්නන්න මම දහම් සත්තර මං ආවා කියලා තියෙන හොඳ කට්ටණි මහත්තේ ඉසෙල් පතුරු ජීවීම ගැන විස්තරයක් දෙන්න පුළුවන්ද? ඉසෙල් පතුරු ජීවීම ගැන විස්තරයක් කරන්න පුළුවන්ද? කුෂාන් දුනු විහාරය තියෙන අපි දවසක ඊළඟ දවසට ලයිව් එකේදී ඉසෙල් පතුරු ලංකරන එකක් කරලම් පෙන්නලා කතා කරමු. ජීවන්ත සංගීතය ඇවිල්ලා තියෙනවා. අරවින්ද බණ්ඩාර ඇවිල්ලා තියෙනවා. කොහොමද අරවින්ද? අපි බලමු තව ටිකක් වෙලා ගිහින් අපි ඉක්මනට අපි එකක් කරලා දෙන්නමු. දිගටම අපි මේ කරපු මේ කියන්නේ කට්ටණින්ගේ අන්තර්මං කරපු කාර්යයේ හොර එලිකිරීමේ වීඩියෝ ගොඩ දෙනෙක් බලලා තිබුණා. ගොඩ දෙනෙක් අපිට හොඳ ප්‍රතිචාර දක්වලා තිබුණා ඒවට. අපි කියන්නේ මේ වීඩියෝ එක මේ තව කාට හරි බලන්න ෂෙයා කරන්න. තවත් කවුරු හරි මේකෙන් දැනීම ගන්න පුළුවන් ඒ හින්දා ෂෙයා කරන්න. අපි පුළුවන් තරම් ඉක්මනට තව කට්ටිය ටිකක් වැඩි වුණාම ටක් ගාලා මේක කරලා පෙන්නන්න. එතකල් ඔබ ෂෙයා කරන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේ සම්ප්‍රයන්තර මන්ත්‍රී ශාන්ති කරුණ පිළිබඳව අපි පුළුවන් විදිහකට දන්න දෙයක් නම් උත්තරයක් දෙන්න ලෑස්ති. අපි කලින් කියලා තිබුණා අපි අද ලයිව් එක එනවා කියලා. ප්‍රශ්න තියෙනා ඉන්නවනේ ඉක්මනට අහන්න. ඒකට පොඩි ඉක්මනට ඉවර කරන්න පුළුවන්. අනිත් අයට බලන්න මේක ෂෙයා කරන්න. එතකොට තව කෙනෙකුට මේක දකින්න පුළුවන්. චුට්ටකින් අපි එකක් කරමු ටක් ගාලා. අපි අද කරමු තැඹිලි ගෙඩිය උතුරන එක පෙන්නනවා, බුලත් කොළිය විද්දන එක පෙන්නනවා. මම බලමු කමෙන්ට් එකක් කියලා දෙනවා. අයියා මන්ත්‍ර ශාස්ත්‍රයේ ආරම්භය වුණේ කොහොමද? ආරූඪ වීම ඇත්තක්ද? කටහඬ පැහැදිලි නැහැ. ආරූඪ වීම ඇත්තක්ද බොරුවක්ද නැත්නම් මානසික ව්‍යාධියක්ද? මේ නිලංක මල් ලියන්නේ. ඇත්තටම ආරූඪ වෙනවා කියලා ආරූඪ වෙනවා, ආවේශ වෙනවා, පරල වෙනවා, දිෂ්ටි වෙනවා කියලා තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. ආරූඪ වෙන හැම එකක්ම ආරූඪ වීමක් නෙමෙයි. මානසික ව්‍යාධි ගණයට, මානසික රෝග ගණයට මේ අයිති වෙන ඒවා තියෙනවා. නමුත් කාට හරි ආරූඪ වීමක්, පරල කවුරු හරි පරල වීමක්, ආවේශ වීමක්, දිෂ්ටි වීමක් වෙන්න පුළුවන්. ඒ වෙන හැම එකම
හරි කියනවනේ මේ මානසික ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් එහෙම ආරූඪ වෙන්නත් පුළුවන් ආරූඪ වෙච්ච අවස්ථා ඕන තරම් මේ එහෙනම් අපිට ආරූඪ වීම පිළිබඳව කොට බෑ කියන්න බෑ බොරු කියන්න බෑ ආරූඪ වෙනවා ආරූඪ වෙන්න පුළුවන් ඒක අතීතෙන් කියලා තියෙනවා මලයාකා අපිට කොහොමද වෙනස් වෙන්නේ දහම් සත්‍ය අනව මලයාකා ප්‍රේතය කොහොමද වෙනස් වෙන්නේ කියලා එතන හොඳ මේ හොඳ කට්ටණියේ ආනමඩුවේ පැත්තේ ඉන්න බයෙන් අහන කොහොමද මලයාකා ප්‍රේතය වෙනස් වෙන්නේ කියලා ඒකර මේ පන්ති දාලා කියලා දෙපේ සමල් කරනවා දෙක අම්පාරි උහන පොලිසිය වයිසී මහත්තයාලා කියලා දෙන කටහඬ පැහැදිලි නෑ කියලා මම හිතන්නේ දැන් නම් පැහැදිලි ඇති කටහඬ තව කවුද අපිට කමෙන්ට් කරලා තියෙන්නේ වරමක් තියෙන කෙනෙකුට පිළි නොකන එක හොඳ නරක ගැන ටිකක් පැහැදිලි කරන්න කියලා තරින් දුර්ශන අහලා තියෙනවා වරමක් තියෙන එකට පිළි නොකන එක ඔව් ඇත්තටම ඒක ටිකක් දිග උත්තරයක් වෙන්න ඕන එකක් වරමක් තියෙන කෙනෙකුට පිළි කන්න හොඳ නැහැ නොකන්න හොඳ නැහැ කියන හිම උත්තරයක් දෙන්න බෑ එක එක්කෙනාගේ වරමේ හැටියට තමයි ඒක ප්‍රශ්න මොකද එක එක්කෙනාට එන වරමේ හැටියට පිලි જાතික අපුහා මේ වර්මේ ඉන්න කෙනා එකට අකමැති වෙන්නත් පුළුවන් පෙලක්කයි අනිවාර්යයෙන්ම කන්නත් පුළුවන් එන කෙනාගේ ඥාතියකට වර්මස් කියන තමන්ගේ නම් මේ පරිලෝකයේ මළගිය ඥාති කෙනෙක් නේ ඉන්නේ එතකොට එයාගේ කැමැත්ත අකමැත්ත මත තමයි තීරණය වෙන්නේ කන බොනේවා පෙලක්ක ජීවත් වෙලා ඉන්න එක්කෙනා නොකාපු දේවලුත් වර්මට අපුහාම කන්න පුළුවන් අරයා කාපු දේවල් සමහරවිට මෙයා නොකාපු දේවල් කන්නත් පුළුවන් කාපු දේවල් නොකා ඉන්නත් පුළුවන් එතකොට ඒ එහෙම කියන්න බෑ එකින් එක්කෙනාට ඒක වෙනස් වෙනවා යෙන් මල්ලිහලා තියන අයියේ මන්ත්‍ර ශාස්ත්‍රය ආරම්භ වුණේ කොහොමද කියලා. ඇත්තටම මන්ත්‍ර ශාස්ත්‍රයේ ආරම්භය දැන් අපි ගොඩක් කතා කරනකොට අපි කියන්නේ ඉන්දියාවේ පැත්තට ගිහිල්ලා අපි කතා කරනවා ඒ පැත්තෙන් ඊශ්වර දෙවියන්ගේ පැත්තෙන් ආරම්භ වුණා කියලා එහෙම කතාවක් තියෙනවා. ඒ වුණාට ඉන්දියානු සම්ප්‍රදායෙන් ඔබට කියනවා අපටත් යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රයේ රාවණ රජු වණ්ඩ රාවණ රජු වණ්ඩ කලින් ඉඳලා තිබිලා තියෙනවා. අපි මේක Hindu සම්ප්‍රදායට දැන් පොඩ්ඩක් මේ ඌරුවක් තිබුණාට මේක රාවණ රජු වණ්ඩේ කාලේ ඉඳලා ඊට ඉහත කාලේ ඉඳලා තිබිලා තියෙනවාට මන්ත්‍ර ශාස්ත්‍රයේ ආරම්භය කොතනද කියලා අපට හරියට කියන්න බෑ. අපි දන්න විදිහට රාවණ රජුතුමත් මන්ත්‍ර ශාස්ත්‍රය කරලා තියෙනවා. ඉතිහාස කතා අනුව එතන ඊටත් කලින් තිබිලා තියෙනවා. දැන් අපට මේ ඉන්දියානු සම්භාවයක් ඇතුළු යంత్ర මන්ත්‍ර ශාන්තිකාරම එහෙන් ආවට ලංකාවේ ඊට වැඩිය හොඳ පිරිසුදු මාගේ යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය ඇවිල්ලා තියෙනවා. ඒකේ මේ කාරියට මේ කියන්න බැරි වුණාට ස්ථීරවම මෙහෙ තිබිලා තියෙනවා. යంత్ర මන්ත්‍ර පිළිබඳ සත්‍යතර සමාජීයපත් කිරීමට මාගේ ස්තුතිය. උරුම ස්තුතිය පැහැදිලිව ඇහෙන්නේ නැහැ කියලා ආශක්ක කියලා තියෙනවා. පිරිතට අඩංගු නොවන අමනුෂ්‍ය බලවේග සිටින වාද මහත්මයා ඒක ඒකත් දිග කතාවක් මොකද පිරිත් කිව්වහම පිරිත් ගොඩක් කියලා තියෙන්නේ සිවණක් පිළිසෙල ඒ කියන්නේ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී කියන පිළිසෙලට පිරිත්වලට අමනුෂ්‍ය බලවේග අඩංගු වෙනවා කි පිරිත් කියන කෙනා විදිහට සීලේ පිළිපෙහෙලා කරනවද කියන එක ගැන තමයි ප්‍රශ්නයක් තියෙන්නේ අපි වෙලා යන හින්දා දැන් ටිකලාවක් වෙනවා අපි එකක් බලමු මේ මෙන්න දැන් මේ ගොඩ දෙනෙක් දැන් මම පහුගිය ටිකේ දැක්කා මේ බුලත් කොළ ටිකක් අරගෙන මේ එන කෙනාට ආතුරයට කියන ඕන බුලත් කොළයක් අරන් දෙන්න කියලා බුලත් කොළේ අරන් දුන්නාට පස්සේ බුලත් කොළේ මේසුදින් තියලා බුලත් කොළේට මතුරලා මේ භූතේ බුලත් කොළේට ගෙනලා බුලත් කොළේ ඇවිත් දුන්නා බුලත් කොළේ හැට මෙහාට ඇවිත් දුන්නා බුලත් කොළේ දැන් භූතයව ගෙන්නලා දැන් මොන අපි හිතමුකෝ දැන් මේ තියෙන බුලත් කොළේ දැන් අපි හිතමුකෝ දැන් මෙතන තියෙන බුලත් කොළේ දැන් මම මන්ත්‍රයක් කියලා ඉන්න බලන්නකෝ ওই ජීව ප්‍රාණ දිස්ති ප්‍රාණ තර්පණ මන්ත්‍ර ප්‍රාණ හොඳ ප්‍රාණ හිය ප්‍රාණ කර යන්ත්‍ර මන් තන්ත්‍ර තේ බෙහෙත් අඳු සඳු ජීව ප්‍රාණ ප්‍රාණ පලි කොළ හිතේ තී වාකු ඔන් දැන් ප්‍රාණ එන ඔන් ජීව ප්‍රාණ දිස්ති ප්‍රාණ තර්පණ මන්ත්‍ර ප්‍රාණ හොඳ ප්‍රාණ හිය ප්‍රාණ කර යන්ත්‍ර මන් තන්ත්‍ර තේ බෙහෙත් අඳු සඳු ජීව ප්‍රාණ ප්‍රාණ පලි කොළ හිතේ තී වාකු ඔන් ජීව ප්‍රාණ දිස්ති ප්‍රාණ තර්පණ මන්ත්‍ර ප්‍රාණ හොඳ ප්‍රාණ හිය ප්‍රාණ සර්වයන්ත්‍ර මන් තන්ත්‍ර තේ බෙහෙත් අඳු සඳු ජීව ප්‍රාණ ප්‍රාණ පලි කොළ හිතේ තී වාකු ඔන් දැන් බුලත් කොළ යවිලා බලන්න ඔය හොඳයි ඒකනේ මේ කොටට ගියා
දැන් මොන බලන්න මේ කොණෙන් එහා කොණට යනවා. ඔය භූතයා භූතයා උඩ කුලිය අරන් යනවා. ඔය පේනවලු. ඔන්න ඔක තමයි භූතයාට භූතයා බුලත් කුලියට වැඩලා බුලත් කුලිය වමට දකුණට අපි කියන පැත්තට ඇවිද්දිනවා. මම තාවිත පාරක් කරලා පෙන්නන්න. ඔන්න ඔය කොහොමද අපිට ඕන තැනකට යන්න. හයියෙන් යනවා, එමින් යනවා ඔය. ඔන්න ඔය කට්ට කපටි කට්ට ඩියම් මණ්ඩිලා මෙන්න මෙහෙම තමයි ඉලක් කොලේ ඇවිදවන්නේ. ඔන්න මේ තියෙන කාන්දම, මේ තියෙන බුලත් කොලේ, මේ තියෙන බුලත් කොලේ මෙතෙන්ට මෙන්න මෙතෙන්ට අපි ගහනවා 60 කට්ටක්. 60 කට්ට ගහලා මේ බුලත් කොලේ තියලා මෙතනින් කාන්දම තියලා මෙතනින් ඔන්න ඕක තමයි ඔය කට්ටිය බුල භූතය ඇවිල්ලා කියලා ඒක. ලංකාවේ කවුරු හරි ඔය බුබ්බෑ අංකාරය හරි කවුරු හරි කට්ටණි කවුරු හරි මේක හොරෙක් හරි ඉදිරිපත් වුණොත් එහෙම මන්තර වලින් බුලත් කුලිය ඇවිදින්න පුළුවන් කියලා ඔන්නලාක මට කතා කරන්න මං එනවා. කවුරු හරි ඔය වීඩියෝ කරලා දාලා තියෙන මන්තර වලින් බුලත් කුලිය ඇවිදිනවා කියන කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මගේ ඉස්සරහට ඇවිල්ලා මෙන්න මම බුලත් කුලිය මන්තර වලින් භූතයෙක් ගැනලා ඇවිද්දුණා කියලා පෙන්නුවොත් එහෙම මම ඒ මොහොතේ මේ අන්තර්මන්ත්‍ර ශාන්ති කර්මය කරන එක නවත්තනවා. අභියෝගේ ඕන කෙනෙක් බාර ගන්න මං අභියෝග කරනවා. ඕන දවසක ඕන වෙලාවක මල්ලාස්ටි මං එනවා. කවුරු හරි යంత్ర මන්ත්‍ර ಉಪಯೋಗي කරගෙන බුලත් කොලයක් ඇවිද්දුවොත් මං එදාට මේ ශාස්ත්‍රයේ අතාරිනවා. ඇත්තටම ගොඩක් ස්තුතියි අයියා මේ දැනුම බෙදා ගන්නවට. ඇත්තට මේ ලොකු උත්තර දෙන්න බෑ මේ අපිම මෙහෙන් උත්තර දෙන්නේ. කුල්ල කරකවීම ගැන මොකද්ද තියෙන අදහස? ඇත්තටම නිවා මහත්තයා කුල්ල කරකවන එක යంత్ర මන්ත්‍ර වලින් කරන්නත් පුළුවන්, මලගී කෙනෙක් ගෙන්නලා කරන්නත් පුළුවන්, දෙවි දේවතා කෙනෙක්ගේ මේ ශක්තියෙන් කරන්නත් පුළුවන්, හිත දියුණු කරපු කෙනෙකුට කරන්නත් පුළුවන්. කුල්ල කරකවන එක යంత్ర මන්ත්‍ර මගින් කරන්න පුළුවන් එකක් විතරක් නෙමෙයි, වෙන වෙනමයි කරන්න පුළුවන්. නමුත් ඒ කරන කෙනාගේ ක්‍රියාවලිය අනුව මේකෙන් කියන ඵලාඵල වෙනස් වෙනවා. එහෙනම් කුල්ල කරකේ මෙහෙම එකපාරට බැහැර කරන්න බෑ. යంత్ర මන්ත්‍ර වලින් කරකවන්න පුළුවන්. ඒකෙන් දෙන උත්තර සාර්ථක උත්තර වෙන්නත් පුළුවන්. දේවතා පාදයක් අහුවෙලා තියෙන ඉඩමක සත්තු ඇති කරන්න බැයිද? ඒක ටිකක් ප්‍රශ්නේ පැහැදිලි මදි. අපේ ඩිලාන් මල් ලියන්නේ ප්‍රශ්නේ පැහැදිලි මදි. පාද කිව්වහම දැන් අපි ඕනම එක ඉඩමක බ්‍රහ්ම පාද තියෙනවා, දේව පාද තියෙනවා, මනුෂ පාද තියෙනවා, පෙරේත පාද තියෙනවා, පාද හතරම තියෙනවා. මම මොකක් අහන්නද කියන එක මට තේරෙන්නේ නැහැ. මට මේ වෙනම මැසේජ් එකක් දාන්න තුරුමයිට උත්තරයක් දෙන්න. ඔයා ගෙවල් ආරක්ෂා කරනවාද? මම ගෙවල් ආරක්ෂා කරනවා. ස්තුතියි දැනුවත් කරාට. පොඩි දෙනෙක් අපට කමෙන්ට් කරලා තියෙනවා. යාඩි 20ක් විතර වෙනවා. ඇත්තටම මම කියන්නේ මේ ලංකාවේ ඉන්න ගොඩ දෙනෙක් මේ අන්තර්මන්ත්‍ර පස්සේ ගිහිල්ලා කොරොන්ට අහු වෙනවා. ඇත්තටම මේ අන්තර්මන්ත්‍ර ශාන්ති කර්ම කියලා දෙයක් තියෙනවා. ඒකින් අපට පිළිතක් තියෙනවා. නමුත් ලංකාවේ ඉන්නේ බොහෝ දෙනා කොරු මේ හුරු ගාවට ගිහිල්ලා අහු වෙන්න එපා. ඔය පත්තරේ දාලා තියෙන Facebook එකේ ඔය තියෙන වීඩියෝ මෙහෙම කරන්න පුළුවන්. හත් දවසෙන් ගෙන්නනවා, 3 දිනෙන් ගෙන්නනවා, අපිට රටින් නෑ ගෙන්නනවා, තමන්ගේ දෙපාම් වලට ගෙන්නනවා, ආරක්කු බීම නවත්තනවා. ඔය নানা ප්‍රකාර දුෘතිනව කරන්න බෑ. ඔක්කොම සුරංගනා කතා අහු වෙන්න එපා. දැන් පරුගී ටිකේ අපි දැක්කා අවුරුදු 22ක ගෑනුලා මේකට ළමයි නෑ කියලා ගුරුකමක් කරලා මලා. අවුරුදු 22ක් කියන්නේ ළමයි හම්බෙන්නේ ගුරුකම් කරන්න ඕන වයසක් නෙමෙයි, පොඩි ළමයි. එතකොට දෙමිලි කිලි 21ක් වුණ කීට තවත් එක්කෙනෙක් මැරුණා. ඒ වගේ දේවල් වලට අහු වෙන්න එපා. හරි හමන් තැනකට ගිහිලා තමන්ගේ වැඩේ කරගන්න. යంత్ర මන්ත්‍ර ශාන්ති කර්ම කියලා දේවල් තිබුණට ඔච්චර මිත්‍යාවට යන්න එපා. තමන්ගේ වැඩේ කරගෙන අයින් වෙන්න. ජීවිත කාලෙම දේවාල වල ගිහිල්ලා අන්තිමට විශ්ව හැදගතම නවතින්නේ. හොරුන් තහු වෙන්න එපා, හොරු වැඩි. එතකොට දැන් අපි ඊළඟ එක අපි බලමු. සිග්නල් පොඩි අවුලක් තියෙනවා. ඊළඟ එක අපි බලමු. අපි කිව්වා තැඹිලි ගෙඩියක් උතුරනවා කියලා. අපි
කිරි උතුරු වල පෙන්නුව අපි එක එක ඒවා කරලා පෙන්නුවා අද අපි කැඳිරි ගෙඩියක් උතුරු වල පෙන්නනවා ඔන්න මේ දින කැඳිරි ගෙඩිය මේක අනිවාර්යයෙන්ම බලන්න මොකද අපි ගෙවල්ලන් කඩේකින් රුපියල් 130ක් දීලා මේ කැඳිරි ගෙඩිය ගෙන ආවේ එහෙනම් මේක වටින කැඳිරි ගෙඩියක් ඔන්න ෆෝන් එක හරියට අදලන්න මේ දින කැඳිරි ගෙඩිය Hai galang tak kau hari lagi kita dekat tu ini kira aku ingat tak galak penan. Hari meeting ini tanya dia dia, unna dek langkah mama me me keep a dinik kerana dekka mantar baling gudak mu me lagi video kerana ni wiki kena we. මේ සමාජයේ මාධ්‍ය ජාලාවල තියෙනවා සල්ලි අරගෙන එක එක ප්‍රොමෝෂන් කරන channel තියෙනවා ඒගොල්ලන් තමයි මේව කරලා දාන්නේ මම ඒගොල්ලන්ගෙන් ඉල්ලනවා කාර් හරි කියන්නේ කීයක් හරි වාගත්තර කමන්නේ වැඩක් කරලා මේ වගේ බොරු කරලා සල්ලි ගන්න එපා මොකද මේ බොරුව දැකලා ඒ මිනිස්සයා වැඩික් කියලා හිතලා යනවා හෝගාලා මිනිස්සු එතෙන්ට කියලා සල්ලි ලක්ෂ ගණන් කෝටි ගණන් වීදම් කරගන්නවා බෞද්ධිකේ YouTube එකේ බලවත් එක එක කරන්න බැරි දෙයක් නැති ගන්න තෙල් බෙහෙත් පිපුනවා අන්තර මන්තර තියනවා වසී උරුකම් කරනවා ගොඩ දෙනෙක් ඉන්නවා ඒ වගේ දේවල් කරන්න එපා ගොඩක්ම මෙන්න මේ ගුරුකම කරන්නේ ගුබ්බෑයන් නීච කුල කියන කට්ටිය තමයි මේ තැඹිලි ගෙඩිය උතුරන එක කරන්නේ උදාහරණයකට මතකයි මතකද ඔයගලන්ට අපි කරා කිරි උතුරවන එක එලකිරි උතුරවන එතකොට එලකිරි උතුරවන එකේ අනිත් එක තමයි මේ තැඹිලි උතුරනවා කියන්නේ කොන්න බලන්න ඔබට මතකයි දැන් මාව දැක්කම කොහොමද මතක් කරන එක කාබයිට් විතරම කරන හින්දා මන්න මෙන්න මේ වගේ කාබයිට් කැටයක් ගන්න. ඇත්තට මේ කාබයිට් කැටේ මේ වැඩේට ලොකු වැඩි. නෑ මේ මේ කාබයිට් කැටේ මේ වැඩේට ලොකු වැඩි. මම දාපු ගමන් උතුරනවා ඈ. ඔන්න බලන්න. මොකද මේ තැඹිලි ගෙඩියත් පොඩි. මේ කඩා ගන්න පහසු වෙනද තමයි මම මේ සයිස් එකක් අරගෙන තියෙන්නේ. ඔන්න බලන්න මේක දාපු ගමන් එලකිරි උතුරනවා කියලා පොඩ දෙයක් පෙන්නනවා මේ මේ වගේ මැජික් පෙන්නලා තමයි මේ අසලට මිනිස්සුන්ගේ සල්ලි ගන්න මම කියන්නේ අන්තර මන්ත්‍ර ශාන්තිකාරම ඉගෙනගෙන යම් කිසි දෙයක් කරලා කීයක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ කියන්නේ වැඩක් කරලා සල්ලි ගත්තට ප්‍රශ්නයක් නැහැ මේ වගේ බොරු කරලා මිනිස්සුන්ගේ සල්ලි ගන්න එපා කනප්පුව කියන්නේ බොරුවක්ද මහත්ය කියලා දහම් අහලා තියෙනවා අපේ ලක්ෂාන් මදු සංකහල තියෙනවා තැඹිලි ගෙඩිය ගත්තු කඩේ කාගේ 130ට කියලා තැඹිලි ගෙඩිය ගත්තේ මෙතන මේ අපේ ගෙට හැරන තැන මොකද්ද කියන්නේ අලුතෙන් දැම්මේ අපේ පියන්තයියගේ ගෙදර තියෙන මේ කඩෙන් තමයි 130ට ගත්තේ ඇත්තට මේක පරිස්සම් කරලා තියන්න වටිනවා තැඹිලි ගෙඩිය 130යි කනප්පුව කියන්නේ බොරුවක්ද ඇත්තටම කනප්පුව කියන්නේ බොරුවක් නෙමේ කනප්පුව කරකවන යන්ත්‍ර මන්ත්‍රයක් තියෙනවා උනාට වැඩි මගේ විශ්වාසයක් නැහැ ඒක ගැන මොකද එහෙම මට පොඩි උත්තරයක් දෙන්න බෑ එතකොට මිනිස්සු වැරදි අදහසක් ගනී කනප්පුව ගැන මගේ වැඩි විශ්වාසයක් නැහැ පොල් ගෙඩිය කරකවන්නේ කොහොමද මතකයි ඒකත් බොරුවක්ද පොල් ගෙඩිය කරකවන්නේ බොරුවක් නෙමේ නමුත් පොල් ගෙඩිය කරකවන මන්ත්‍රය කරකවන්නත් පුළුවන් වෙන ක්‍රමයකට කරකවන්න පුළුවන් ඒකත් අපි ඕනනම් දවසක් කරගෙන යන්න
තවත් උතුරනවා. ඔය අපි දැනට කරලා පෙන්නන්නේ මේ අන්තර මන්ත්‍ර වල උරු කරන සාමාන්‍ය පොඩි පොඩි ඒවා. තව මීට වැඩි තව දේවල් තියෙනවා. අපි ඉතින්දී අපි ඒවත් කරනවා. අපි ඊළඟට අපි කියමු දැන් අපි කියවන්නේ පොතර කෝණිකේ තියම් කිසි සත්‍යතාවයක් තියෙනවා කියලා. අපි ඒ වගේ හෙකුත් කරලා පෙන්නමු යంత్ర මන්ත්‍ර භාවිතයෙන් කුල්ල කරකවන්නේ කොහොමද නැත්නම් හිත දියුණු කරලා යంత్ర මන්ත්‍ර නැතුව කුල්ල කරකවන්නේ කොහොමද කියලා අපි එහෙම එකකුත් ඉස්සරහට පෙන්නමු. මොන හරි අපි එකකින් ලයිව් එක නතරු මොන හරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් අපි ආයේ සතියකින් විතර ලයිව් එකක් එනවා. ඔයගොල්ලන් ප්‍රශ්න තියෙනවා මගේ ඉන්බොක්ස් එකට දා තියෙන. එතකොට මම උත්තර දෙන්නම්. ඒකෙන් ලොකු උත්තරයක් දෙන්න බෑ. කෙටි උත්තර තමයි දෙන්න ඉන්නේ. අර එක මල්ලි කියන එක යෙන් මගේ හරියට තිබුණ යන්ත්‍රන්ත ශාන්තිකාර මූල ආරම්භය. ඒ වගේ දීර්ඝ උත්තර දෙන්න ඕනේ. මොකද මේ වගේ කෙටි වැඩසටහනක චූටි උත්තරයක් දුන්නාම සරලව හිතන්න පුළුවන් අපි දන්නේ නැහැ. අපි දන්නේ ඔච්චරයි කියලා. මේ ලොකු උත්තර දෙන්න කිව්වෙන් පැය භාගයක් විතර යනවා එක උත්තරයකට. ඒ හින්දා මේ කෙටි පැහැදිලි කිරීම තමයි කරන්න වෙන්නේ. අපි ඊළඟට තවත් රසවත් හොරයක් සමග අපි ඊළඟදී අපි මේ අහුවෙමු රසවත් හොරයක් සමග අපි තව මොහරි දෙයක් අපි ඉස්සරහට කරලා පෙන්නන්නම්. අපි සුනිල් අයියා දෙකටම සුනිල් අයියා වැඩේ හොඳයි මුතුමාගේ කියලා අහලා තියෙනවා. ප්‍රශාන් අයියා කේන්දර එහෙම හදනවද? කේන්දර නම් හදනවා. කේන්දර හදන එකට මම වැඩි ඉච්චර කැමති නැහැ. මොකද වෙලා යන හින්දා මම ඩියුටිස් ඒ පැත්ත ගොඩාක්ම කෙරෙනවා අඩුයි. හදිසි අවස්ථාවක උත්තරය අන්තර්මන්ත ශාන්තිකම් වැඩකට විතරයි කරන්නේ. මේ දවස්වල නම් ඒත් මම කාර්යය බහුලයි. මේ දවස්වල දැනග හම්බෙන්න මිනිස්සුන්ට වැඩකට දිනයක් දෙන්න තරම් පොඩ්ඩක් මේ ටිකේ අපහසුයි. තව ටිකක් කල් යනවා. මේ ටිකේ දිගටම මම වැඩ බාර ගන්න තියෙන්නේ. ඇත්තටම මේ ලයිව් එක සමග සම්බන්ධ වෙච්ච අපි හැම කෙනාට මෙහෙම ස්තුතිවන්ත වෙනවා. අපි නැවතත් දවසක මේ වගේම හොරයක් හේ කරලා මේ අන්තර්මන්ත වල තියෙන ඇත්ත මොනවද බොරු මොනවද කියලා අපි ඔබට කියනවා. මෙහෙම ස්තුතිය අපි නැවත දවසක හමු වෙනවා.